දැන් මේ 2020 ගානේ හරිද? පර්සන්ටේජ් ගාන අර කලින් වගේ නෙවෙයිනේ. රිඩියුසින් බැලන්ස් එකෙන් නෙවෙයි ඉන්නේ. සිම්පල් ඉන්ට්‍රස්ට් එකෙන් තමයි මේ ලෝන් එකක් කරන් තියෙනවා මිනිස්සෙක් රුපියල් 50,000ක. හරිද? එයාට 12% annual interest rate එකට හරිනේ අවුරුදු දෙකකට තමයි මේ ලෝන් එක දීලා තියෙන්නේ. හරිද? එතකොට මේ ඉන්නේ මිනිස්සයා නම් හරිද? මෙයාට කොච්චර කාලයකට ලෝන් එක දෙන්නේ? අවුරුදු දෙකකට. හරිනේ? එතකොට මෙයා මේ අවුරුදු දෙකක කාලෙට ගෙවන්න ඕනි. හරිනේද? සිම්පල් ඉන්ට්‍රස්ට් රේට් එකෙන් හින්දා හරිනේ? අපි බලමු ඉන්ට්‍රස්ට් එක කැල් කරලා. හරිනේ? කොහොමද ඉන්ට්‍රස්ට් එක බලන්නේ? 50,000 වලට හරිනේද? 100ට 12ක් වදිනවා කොච්චර එක අවුරුද්දකට. තේරුණාද? අවුරුදු දෙකටම නම් මොකද කරන් දෙන්නේ? මේක දෙකෙන් ගුණ කරන්න ඕනේ. එතකොට මෙයාට ගෙවන්න වෙනවා හරිනේ? මෙතන 1000යි. ඔව් 12,000. හරිද? ඊළඟට මේ අමල් ඩිපොසිට් ද ලෝන් අමවුන්ට් හි ඔබ්ටේන් ඉන් ෆික්ස් ඩිපොසිට් අකවුන්් හරනේ අන්න මේ තින්නේ ෆික්ස් ඩිපොසිට් කවුන්් එක දානවලු කම්පවන්් ඉන්ට්‍රස්් එකට මේ විදිහට මේ තින්නේ 15% annual compound interest for 2 years. අපෙන් අහන්න ගානේ find amount in account in second year beginning දෙවෙනි අවුරුද්ද පටන් ගන්නකොට කොච්චරක් account එකේ තිබ්බද කියලා අහන්නේ. හරිද? මේ දැන් බලන්න ලෝන් අමවුන්ට් එක 50,000නේ. සම්පූර්ණ ලෝන් අමවුන්ට් එක නම් එයා රුපියල් 50,000ම දානවා ඒ බැංකුවේ. හරිද? එතකොට මෙයාට හම් වෙනවා පළවෙනි අවුරුද්ද අවසානයේ හරිනේද 100ට 115ක්. ඒක ආයේ කොහොමද 100ට 15ක් එයාට හම් වෙනව මොකද්ද? කම්පවුන්ඩ් ඇනුවල් ඉන්ට්‍රස්ට් එක ඒ කියන්නේ තියෙනවට වඩා 115ක් වැඩිපුර හම් වෙනවා. එතකොට මෙතන 100ක් එක වුණේ කොහොමද? ඒ තිබ්බ ගානත් එක්ක. හරිනේද? දැන් මේ බිංදු දෙකට බිංදු දෙක කැපුණා. හරිනේ? 500 115 ගුණ කරාම කීයද උත්තරේ? 57,500. දැන් මේ විතරදකො? ඔයා දන්නවනේ රුපියල් 50,000ක් තමයි දැම්මේ. පොතේ දැම්මේ. කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් කියලා කියන්නේ හැම අවුරුද්දකම තියෙන ගාන හරිද? පොලියත් එක්කම 115ක් වැඩිනවා. නික හිතන්න දැන් පළවෙනි අවුරුද්දේ තියෙන රුපියල් 50,000. මේකෙන් 115ක් කියන්නේ කොච්චරද? ආ 15,000 කීයද? 75යිනේ. එහෙම නේද? එතකොට 75යි බින්දු දෙකේ 7,500ක්. තිබ්බ ගානට වඩා 7,500ක් වැඩි වෙලා. තේරුණාද? හරිනේ? එහෙනම් ඔන්න මේ ආවේ එක වැඩි වෙලා මේ 115 හෙව්වා නම් 7,500ක් එනවා. එතකොට මේකේ 100ට 100 හෙව්වා නම් එන්නේ කීයද? 50,000 වෙනවා. එහෙනම් 115 කියන්නේ මේ දෙන්න එකතු කරලා තියෙන 57,500. එහෙම තමයි ආවේ. ඊට පස්සේ මේකේ තුන්වෙනි ගානේ වගේ අහන්නේ show that more than 400 rupees remain when paying the loan. මේ විදිහට අවුරුදු දෙකම දිගටම මේ මේකේ තියලා මේ කියනවා මේකේ කියනවා ලිව්වේ නැහැ ටික මේ loan by paying the loan amount within at the end of 2 years he withdraws the loan total amount he fixed deposit account settled in his bank. ඒ කියන්නේ බැංකුවේ තියලා අවුරුදු දෙකක් අවසානයේදී ගන්නවා කියලා කියන්නේ. දැන් බලන්න පළවෙනි අවුරුද්ද අවසානයේ ගද්දී මෙන්න මෙච්චරක් 57,500 යන්නේ තියෙන්නේ. දෙවෙනි අවුරුද්ද අවසානයේ ගද්දී මොකද වෙන්නේ? මේ 57,500ටත් හරිනේද? තව 100ට 115ක් වැඩි වෙනවා. හරිද? එතකොට මෙතන උත්තරේ කීයද? 115 575 ගුණ කරන්න ඕනේ. ඩක් ගල බල ගුණ කළ බල 175 575 115
හටහයදාස් එකසිී සිපාක්කින්න හරිද එහෙමනේද හරි එතකොට මෙයාට හැටහයදාස් එකසිය විසි පහක් ආව කියන්නේ එයා ගව රුපියල් මෙයා මෙහෙම පෙන්න්න ශෝද now he has more than 400 rupees 4000 rupees in his hand එයා ගව රුපියල් 4000ට වඩා වැඩිපුර තියෙනවා කියලා හරිනේ 66125ක් ආවා කියලා කියන්නේ කීයක් තියෙනවද එයාගේ මේ පොලිය කොච්චරක් සෙට් වෙනවද දොළොස් 1000යි හරිනේ එතකොට මෙයා කීයද ගෙවන්න ඕනේ 50000 විතරක් ගෙවලා බෑ නේද කීයද ගෙවන්න ඕනේ 62000ක් ගෙවන්න ඕනේ 12000ක් එහෙනම් ඔයාලට පෙන්වන්න පුළුවන් මොකද්ද total amount to be paid ගෙවිය යුතු මුළු මුදල කීයද අර 50000යි ආයි පොලිය 12000යි එතකොට නන් total එක 62000යි හරිද එතකොට ඕක තමයි සම්පූර්ණයෙන් ගෙවන්න ඕන ගන්න යාට ගාව තියෙනවා දැන් කීයද 66125ක් තේරුණාද එහෙනම් ඔයා පෙන්නන්න 66125න් හරිනේ මේ අඩු කරන්න කීයද 66125න් අඩු කරන්න 62000ක් එතකොට කීයද උත්තරේ ඈ 4125 මේක 4000ට වඩා ලොකු ගානක් නේද ඕක තමයි පෙන්වන්න කියන්නේ හරිනේ ඔච්චරයි ඉතින් ගාන තියෙන්නේ ඔබට විස්තර කළා යටින් ලියන්න 4125 සුගයට දැන් මෙච්චරක් ඒ හින්දා මේ මොකද්ද he remains more than 400 rupees in his හෑ තේරුණාද හරිද හරිද ඉතිරනවා කියලා කියන්න පුළුවන් ඔච්චරයි